දුපතේ අද අපප ස්වාදීෙන් රුපාණස් සේවේ මෙහිවන තක්ෂලා වැඩසටහනේ ඉලෙක්ට්‍රෝනිික් විද්‍යාව සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමට යමුුවන්නේ මීට පෙර අප පාඩම් මාලාවක් සාකච්ඡා කරා දුළපුතලට ඉතා වැදගත් ගැටලු රාශියක්ක අර්ථයප විග්ඩා කරා මේ අර්ථය අවසාන ප්‍රශ්නය එන්සේනම් දායබී ප්‍රශ්නයට ඉතා වැදගත්වන බෞවරනට වැදගත්ව ඉලෙක්ට්‍රෝනනික් විද්‍යාව පිළිබඳව සාකච්ඡා කිරීමට යොමුවන්නේ පළමුුව බාඩම ආරම්භ කිරීමට අරදධන කරන අර්ජිනසට.ව ඉලෙක්ට්‍රොනිික විද්‍යාවේ යටති සකච්ඡා කිරීමට යොුවන්නේ මූලික වශයෙන්ම ඉලෙක්ට්‍රොනිික විද්‍යාවේ අප පටන්ගත්තොත් එහෙම අර්ධ සන්නායක මගින් අර්ධ සන්නායක ලෙ ඔබ දන්නවා පධර්ථ අපට කොටස් තුනකට බෙදා දැක්විය හැකි මූලික වශයෙන්ම සන්නායක පරිවාරක සහ අර්ධ සන්නයක ලෙස. අද සන්නය එකක බොහෝ දුරට ආවර්ථතා වගුවේ හතරවන කාණ්ඩේ මූල ද්‍රව්‍ය ලෙස්තා අපට දැක්ව හැකි ඔ සලිකරන් චර්මනියම් වැනි බොහෝ අර්ධ සන්නයක අප දොළපතල දන්නවා බොෝ විට එෙක්ට්‍රොනෙක් ඉදයාාවට එදා ගනු ලබන්නේ සිලිකන්නා ජර්මනියම් වැනි හතරවැනි කාණ්ඩේ අර්ධ සන්නයක මූල ද්‍රවය අව අර්ධ සන්නය එමෙන්ම අර්ධසන්නයක අපට කොටස් දෙක් ලෙස දක්විය හැකි. නිස ග අර්ධ සන්නායක සහ. බාහි අර්ධ සන්නයක ලෙස. නිස ගර්ධ සන්නායක යනු ඒ සඳහා සිලිකන් ඔබ යොදාගන්නේ නම් සිලිකන් පමණක්ම එහි මූල ද්‍රව්‍යයක් ලෙස තිබෙන ද්‍රව්‍ය සහ. බාහි අර්ධ සන්නයක ලෙස දක්වා දක්වන්නේ වෙනත් මූල ද්‍රව්‍යයක් ඒ හා මාත්‍රණය කිරීමෙන් ලබා ගන්නා. අර්දසන්නයකයි මේ ඒ ඉතා වැදගත්තන මාත්‍රණය කිරීමේදී දුළපු තල දන්නවා අප යොදාගනු ලබන්නේ තුන්ගනි කාන්්ඩෙ මූලද්‍රවයක් වන බෝරෝන්ණනි මූල ද්‍රවයක්කෝ පස්සනනි කාණ්ඩේ මූලද්‍රවයක් වන ආසනෙක් මුූලද්‍රවයක් එදි මාත්‍රනය කිරීමද තා වැදගත්තෙනවා. එක් අවස්ථාවකදී අපට ලැබෙනවා කුහර පොසිටිව්වාරෝපන බෞතරවාහක ෙස කක්‍රියා කරන අර්ද සන්නයක අනිෙක අවස්ථාවයි දුලළප තල දන්නවා නිකටිව්වාක මෙමනත්න් ඉල්ෙක්ට්‍රෝන බෞත්‍රරවාක් ලෙස. කර අද සන්නයක එද ඉතා වැද ගත්තවා පඉ ලෙස අර්ධසන්නයක වර්ග දෙකට පට අද්්‍යා කරන්න පුල පී අර්ධ සන්නනායක සහ එ අර්ධ සන්නායක පී අර්ධසටනායක වල බෞතරවාහක කුහර ලෙසත් සුළුතරවාහකගේ ඉලෙක්ට්‍රෝන නිදහ ඉලෙක්ට්‍රෝණ ලෙ එ අර්ධසන්නායක වල බෞතරවාහක ඉලෙක්්‍රෝන සහ සුළුතරවාහකය කුහර ලෙසත් අපට දක්විය හැකි. මෙහිදී අප පළමු ප්‍රශ්නටයෝ වනවා මෙහිදී නිසක අර්ධසන්නයක ද්‍රව්්‍ය කැබැල්ල නිදහස් ඉලෙක්ට්‍රෝන ගනත්වය එක වැඩිකිරීම දයි දාසයි එමරින තුන ලෙසදී තිබෙනව මේ මාත්‍රණය කරනුයේ කුහර ගනත්තය තුනයි දශම හය වැඩිකිරීම දායවිසකයි ගන මීට්‍රේටව වන පරිදි. තැරන බාහි අර්ධ සන්නයක ද්‍රව්්‍ය කැබැල්ලේ ප්‍රතිග්‍රහක පරමාණු ගණත්වය සොයන්න. මෙදී නිස අර්සන්නයක කැල ඉලෙක්ට්‍රෝනවල ගනත්වය තිබෙනවා එක වැඩි කිරීම දායි දහසයක් නිසා මාත්‍රණය කිරීමට පෙර එහික් කුහර ගණත්වය එම අගේම වනවා. මාත්‍රණය කිරීමින් පසු නවකුහර ගණත්වය ඒ අනුව තුනයි දශමහාය වැඩිකිරීම දාය විසි එකයි නිසා මාත්‍රණය කිරීමේදී වැඩිිය් කුහර ගණත්ය අපට මුල් අගේෙන් අඩු කිරීමෙන් ලබාගත්ත හැකි එක් ප්‍රතිග්‍රාහක පරමාණකින් එක්ුහරයක් ජනත වන්නේ ඒ සැලකු විට ප්‍රතිග්‍රහ පර්මාණුවල ගත්තේද අපට ඒම ලබාගත හැකි. ඉනතුර අපට දෙවන ගැටලුව ලෙස දීතිබෙන්නේ පරිපතයක් දීතිබෙනව මෙ පරිපත්තියේ තා තාති දියෝඩයකි තාත්තික තිසිරිිකන් දියෝඩයකි. ඇත්තම දියෝඩයක් යනු සන්ධයක් ලෙ දක්ව හැකි ද. එෙක්ට්‍රන විද්‍යා ප්‍රධානමසයෙන් සාකච්ච කරනලබ ඉල්ලෙක්ට්‍රොන් ක පාගන දදි සරලම උපාන්ගලෙස අප න්ඳුන ොන් ඩ ෝඩයක්ක් ලෙස ඉන් පසු ්‍රන් ස්ට්‍ර ඉන් පසු. යිIC සංගෘහිත පරිපත එදිී ඩයෝඩයක් අපහඳු ලබන පන් සඳීකක්ෂ පන් සදිීකක්ලස දි දලපතල ඉතා දැන ගතයුතුයි ඩයෝඩයක් භාවිතයේදී ඩයිෝඩී අවස්ථා දෙකක් තිරන සම්බන්ධනක් පෙරණැබුරු සම්බන්තාව අනික පසුනැබුරු සම්බත්තාව. මදි රූපේ දැක්වවෙන්නේ ගටලු දක්වන්නේ ඩෝඩක් ධන ධනටත් ත්‍රීනරනටත් එනම් පෙරණැබුරු ලෙස ඩයිෝඩය සම්බන්ධ කළතින අවස්ථාවක් ඕ. ඕ දියෝඩේ පරපුණ අග්‍රමාරු කළ විට ප්‍රතිරෝධය අග්‍රහරහා විබෝන්තරය ස්වැන්න තමයි අපට ලබාදී තිබෙන සිලිකන් දියෝඩයක් බවින් අප දන්නවා සිින් සඳහා අග්‍රාතර විබෝය එසේ නොවේ නම් අප සබාධකය විබෝබාධ කියය. ඇත විවෝවාාධ කියගේ බින්දුවයි දශම හතයි ෝට් ෙස ලබාදී හැකි ඇ ලොකත ලබාද. දන්න ඇතරම විබෝබාධකය ලෙස අඳුන් ලබන්නේ හහිත ප්‍රදෙස්ස හමනත්තම් ප සන්ඳී අටගන්නා වාහක නොමැති ප්‍රදෙස ගමන් කෙරවීම සඳහා ලබාදි විබෝන්තරය තමා පාන්තන විබව බාධාව ලෙසය සිලිකරන්නම් දසමාතක් ලෙස ම් ජර්මිනියම් ලම් දසම තුනක් ලෙස පවිච්චි කරවා. ඔව ඒ අනුව සමීකරණයටයේදී මෙන් විස්සේ දශම් හතක් අඩුවීමෙන් දහනමේ දශම් තුනක් ලෙස ගැටලුවේ අග අපට ලැබෙනවා. ඒ වගේම ඕම්නියමේ ආාරක කරගෙන අපට. मेहिया आगे बेदी मार्थ नमे दशम हाई पहा मिली एम पियरलिस लाभगत है कि ෝඩේ අක්‍රමාරු කළ විටේ යහර හා ධාරාවක් ගලා නොයයි ඇතිෙන්ම දියෝඩයක් යනු එවැනි උපකරණයක් දියෝඩයක් යනු එක් පසකට පමණක් විදුලිය ගමන් කිරීමට සලස්සනවා අනෙක් පසට විදුලිය ගමන් කරවීම සඳහා බාධාව සපයා තිබෙන බාධාව සපේ නව. ඒ අනුව ඇතම ඉතා ඉතාමත් කුඩා ධාරාවක් තමයි ඒහර ගමන් කරන්නේ ඒ අනුව ධරාව ගමන් හොකරන්නේ යි සැකිි හැකිිය විට විබව විබෝන්තරය අග්‍රහරහා බැට්‍රී විබෝන්තරේටම සමාන වනවා සිදුවන්නේ හායිත ප්‍රදේශ විශාලවීමක් කයිත ප්‍රස විශාලවීම නිසා විබෝබාධාව ඇතිවෙන එම බාධාව නි සතමයි ධාරාව නොගලීමත් එ අනුව පරිපූර්ණ දියෝඩයක් අප සාකච්ඡා කරත් පරිපූර්ණ දියෝඩයක් සඳහා වීයි ලාක්ෂණිකය අදින්න දෙ දිතිබෙනවා මෙහිදී අප පරිපූර්ණ දියෝඩයක් යනු සුනැබර රීම හ පෙරණැබර රීමගෙන සඳහන් කරතයම පෙරණැබුරුවයේදී ඒ සඳ ඒ හරහා ධාරාව ඉතා විශාල වශෙන් ගලා යනෝ අතර පසුනැබර හිී ධරාවක්. දක්නට නොලැබෙනවා. යනුව පරිපූර්ණ දියෝඩයක් සඳහපට මේ ලෙස වක්්‍රය දැක්විය හැකි. ඉන්නනතුරුව තාත්තිික දියෝඩයකදී මේ කරුණ මදක් වෙන ස්්‍රීතිබෙනවා. තාත්තිික දියඩය කප පෙරසඳහන් කළ පරිදි වි බාධක විභව තෙක මෙහි පෙරණැබුරු කළද ධාරාවක් දැ කියිය නොහැකි. පෙරැරු ද වැඩිවීමක් තින්නේ ය දෙතරම දෙක්ව නොහැයි. ඉන් පසු පෙරණැබරුවීමත් සමඟ, පපුණට තාත්ික ඩායෝඩේ ෂනිකව දාරාවක් ඇති වෙනවා ය දුළපතලට පේනවා මේ ප්‍රස්ථාර අත්තන විවාාගයට ආනෝ දැන සිටිය යුතුයි. ඉන් පසු එහි අග්‍රමාරු කළවිට පසු නැබුරතාවකදී ක්‍රමයෙන් ධාරාව වැඩිවෙලා ඉන්පසු එකපාරඒම ද්‍රයිෝඩේ බිඩියයානෝ එමනැත්තම් ආයිත ප්‍රස පුළුල්ලීමෙන් නිසා ඩයෝඩේ තුළ දශනිකව දරාවක් වැඩි වෙනවා එට ඒම ෝටියතාව පහන්දුන බිඳවැටුම් විබෝේ ෙස ඇතරමහිසේන ඩායෝඩයක් නිර්මාණය කිරි මේදී ඔය බිඳවැටු විබප ප්‍රජජෙන්න්ට ගන්නවා ඉන් අනතුරුවත් තියෝඩේ සන්නහිනය වන විට ඒහර හා වෝටියයතාවේ විද්වදශම හතයි ෝට් ලෙස උපකල්පනය කරන්න මෙය දීතිබෙනවා අපට ධනහාරින උච්චදාරා ගන්නේ කරන්න මෙහිදී ඔබට දක්නත් ලබෙනෝ රූපේ සඳහත් කර ඇති පරිදි මෙහි සපයා තිබෙන්නේ, ප්‍රත්‍යවර්ත ධරාවක් ප්‍ර්‍යවර්ත දරාවක් ලබාදෙන දීතිබෙන වPවල අගේ දහැයි වෝට් ලෙස තබා දීතිබෙනවා.මද අප බලමුදී ෝඩේ පෙරණැවරු වී ඇති විට උච්චධාරාව කොපමනවෙයිද. එහි අගේ දහය අඩුකිරීම බිින්දුව දශ මත මෙම බින්දුවයි දශම හත ලැබෙන්නේ බාධක විබෝව අගයයි. වැඩිකිරීම දහහිරන තුන ඒ අනුව අයිඩීබලාගේ නමේදශම තුනයි ිලියම්පියර් ලෙස ලැබෙනවා. දෝඩේ පසුනෙබුරු වී ඇතිවිට උච්ච ධාරාව IDමලලියම්පියර් බිදුුවක් ලෙස හෝ ඔබට දක්ව හැකිය කාදුු දාරාවක් ලෙස මයිකරෝ පිය ප්‍රමාණයක් දැක්විය හැකි. නැනතුරුව දියෝඩය හරහා විබෝන්තර සෙවීම ගැටලූකට අපිටියොගෙන් පුළුවන් රූපේ දැක්වන පරිදි පරිපති යොදා ඇතේ තාත්තිික සිලිකන් දියෝඩයකි පරිපතට යොදා ඇති ප්‍රතිරෝධී අග්‍රහත් හරහා විබෝන්තරයක් තුළින් කලා යන විදදු ද්ධාරාවත් කොපෝනවේද යබෙන අසන්න විස්සයි වෝල්ට් බැට්‍රියක් සපයාදී තිබෙනෝ දෙකයි කිල ෝම් භාර ප්‍රතිරෝධයක්ති වෙනවාහ දියෝඩේ සපයාති බෙනවා. පරිපති දක්වා ඇති පරිදි දිියෝඩේ පෙර නැඹුරු කරොට පවතින බවබට පෙනී අනවා ඒ සඳහා පී පැත්තට දන සම්බන්ධ කර ඇති බැවින් මේ සිිකින් ියෝඩයක් බැවින් අග්‍රාත බදව දශ මතයි වෝල්ට විබවන්තයක් පවතිනව අනවා නැවතත් අපට එය පෙර පරිදිම ගන්නේ කිරීම ගඩගත හැකි. වම් නියමය යෙදීමද කළගත හැකි ඉන්නදතුරු අප දියෝඩවල භාවිත්‍ය වලට යවමේ ෝඩ් ියෝඩ ඇතෙන්ම භාවිතාකොට ඉතා ප්‍රයෝජනමත් උකගරන්න අපට සාදාගත හැකි අතම දෝඩෝට භාවිතයේද දුවලපුතර ඉතා දැනගත් යේදි රඩියෝඩ සවිචයක් ලෙස ක්‍රියා කරන්න පුළන් එලෙසම මෙම ගැටලේ සඳන් පරිදි ඉතා වැදගත් භාවිතයක් තමයි රජුකාරක ලෙස පාවිච්චි කරන්න පුළුවන් අපට තරංග රුජු කර ලෙ ළපතල දැනගත්තවත් රුජුකාරණ ෙ ඳරන්වන්නේ ප්‍ර්‍යාවර්ත දරාවක් මගින් සරල ධරාවක් ලබාගැනීම ප්‍රියාවලිය දුළප තල දන්නවා අප පාවිතාවන එදිනිදා පෝන් චාජර්වල භාවිතාවන රුජුකාරණයක් සිද්ධ වෙන පෝන් චාජය පිටිපස සඳහන් කරල තියෙනවා ඉන්පට් ්පට් ලෙස එඇරි ඉන්න ඉන්පුට්ක ලෙස ප්‍රථ්‍යාවර්ත ී ධාරාවකොත් අවුප් එක ලෙස ඩ ධාරාවකොත් ලබාගන්න. වි දුරපතල දැන ගතයතුයි තරංග රුජකරයන්නේින් කුමක්ද සිද් වෙන්නේ යන බග. එදි ඉතා වැද ගත්තවා. තරංග රුජකරණය ප්‍රධානවසෙන් ආකාර දෙකක් තියෙනවා. එකක් අර්ද තරග රුජකරය අනි පූර් තරංග රුජුකරෙන් ලෙස. අර්ද තරංග රුජුකරණ නිෙස හඳුන්න්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවෙන් අඩක්. රජකරණවී ලබෙනවනන් ඒය අර් තරංග රුජරන්න ලෙස ලැබෙනවා. මේද ඉතා වැදගත්වන තරංගයක් අප විද්‍යාගාරතුළ නිරීක්ෂණය කිරීමේදී ඒ සඳහා කැතෝඩ කියරන දෝලක අප භාවිතකරවා. කැතෝට කිරන දෝලකට අවට්පපුට්ක ලබා ගැෙනීමින් නිම තරන්ගේ රුජකරය ව ඇති බවපට බලාගන්න පුලන්. රූපේ පරිදි ඒස ධාරාවක් පරිනාමකයක් මෙම තැන් ටන්ස්ෆෝමර එකට ලබාදීලා එය අප ඩයිෝඩයක් එක් ඩයිෝඩයක් පමණක්ර ලබාදුන්නට. ලිතරට පැහැදිලි ඩයිෝඩියය ඉහලින් ගමන් කරන විට එය පෙරණැබුරු ලෙස පවතිනවා. එවිට ඉහල ආර්ධය ගමන් කළ හැක. නොමුත් පහ ආර්දය ඩයිෝඩය පහල ධාරාව ප්‍රථාවර් ධාරය පහල කොට්සට ඩයියෝඩියය පසුනැබුරුතාව පවතිනවායි විට පහල කොට්ස ගමන් කරන්න. එවිට ඉහල අර්ධ පමණක් අපට ලැබෙනව තරන්ග, ඒ රජකාරණය වී පවතින තරග. එදි තරංගේ තරග සරරය කිය භාවේ. තැයි ස්මුූත්තර ගනීම සමටනය කර ගැනීම සඳ අප ධාරිත්‍රකයක් භාවිතා කරනව රූපය පරිදි සීලෙස. එදි සිදුවන්නේ ධාරාව නොගලන අවස්ථාවේදී. නොගලන කාලයේදී ධාරිත්‍රකය ආරෝපනය වෙලා ධාරාව නගලන කාලේ ද්‍යාරෝපනලා නොගන අවස්ථාවේදී වාක මුදාහැරිමක් සිද්ධ වෙනවා. එවිටාර උච්ච යාකරමින් තරංගය සුමටනවීමක් අපට දකින්න පුළුව. මෙම ප්‍රස්ථාරය ඇඳීමියකයව දුල්පතලට පැවතී යුතුයි. එ අන්නතුරු අපට දෙවන රිජුකරණ ක්‍රියාවලිය ලෙස පූර්ණ තරංග රිජුකරණය දැක්ව හැකි මෙහිදීද නැවත පූර්ණ තරංග රිජුකරණය සඳහා අපි බ්‍රජ්රෙක්ටිෆාය එහමනැත්තන් අපි සඳහන් කරනෝබ්‍රජ්ජ එකක් විදිට අපසේ දමයි පරි මේ පර්තයක් ආකාරයට දියෝඩ හතරක් යොදාගැනිමින්මිය සකසා තිබෙනවා. මෙහි කාර්ය විස්තර කොලොතින් අපට පෙරදි මෙය දැනලෙස දැක්වෙන ආර්දය පැමිණියෝතුන්. ඩීවන් හරහා එය ලබාගත හැකි. ඇත්තින්ම ඩී හතර යන්නට දයෝඩේ හතර වෙන දියෝඩයට, හහා පසුනෙබුරු වී පවතින බැවින් යහරහා ගමන් කළ නොහැකි ඉන්නන්න තුරුව යට D3 හරහාය නොහැකි නැවතත්න් ඒ පසුනෙබුරු වී පවතිනවායට යා හැක්කේ මෙම රෙසිස්ටරේ රෙසිස්ටරේ හරහයි ඉන්නතුරුවේ ඊතලමගින් දක්වා තිබෙන පරිදි රිනාග්‍රය කර යුමෙනවා නැවත එහිදී පැ එහෙමනැත්තම් පාරවල් දෙකක් තියනෙනවා ඩීහතරසා ඩී දෙක ලෙස නමුත් ඩී හතර සැලකූ විටහිී විභවයන් සමානවීම සා වි බැස්මක් නොතිබීම නිසා ඩී හතරහරහා ගමන් කිරීමක් සිදුනො නොවෙනවා. ඉන් ඉන් පසුව අපට දැක්ව හැකේ ඩී දෙක මාර්ගයි ඩී දෙක මාර්ගය හොස්සේ ධරාව ගමන් කරන්න බැවින් නැවත පරිපතය සම්පූර්ණවීමෙන් එම පරිපතය වලවෙනි අර්ධය සම්පූර්ණ කන්නවා. දෙවන අර්දය පැමණුණු විට ඉහල රින ආකාරයටත් පහළ ධන ආකාරයටත් පවති නෝ. අප දැන පැත්තිෙන් පටම් ගත්වොතු දනආකාරයේ දී නැත ී දෙක සහ ඩීතුන පවතිනවා ඩීතුන මෙහිදී ී දෙ යන්න පසුනබුරුවී පවතිනෝ ඩීතුුණන පෙරනැඹුරුව පවතින බවවින් ඩී තුන හරා ධරාව ගමන් කරනවා නවත ඩීබන් සඳහා ධාරාව ගමන් කළ ැහැකිඒ පසුනැඹුරුව පවතිනෝ ඉන්නලතුරව ධාරාව පෙර සඳහන් කළ පරිති ප්‍රතිරෝධය දිගේ ප්‍රතිරෝධිය ඔස්සේ එකම පැත්තට ගමන් කිරීමෙන් ඔබට දැක්ගඇත හැකි දෙවන අර්දයදඒව ඉහට ඉහලට ලබාගත හැකි බග. ඉන්නතුරුව නැවත අප යදුවත් එහෙම දෙක සඳහා යොමුුවනෝ. ඩ දෙකසා ඩී හතර මාර්ගෙයට යොමෙනෝ. එහිදඩ දෙක සඳහා සුදුසු විබූ බැස්මක් නොතිබෙන බැවින්. ඩී හතර ඔස්සේ සුදුසු පෙබූ බැස්මක් තිබෙනවා. එසේනම් අපගේන පෙෙන්ර නැඹුරුව පවතිනෝ ඒ ඔස්සේ ගමන් කිරීමෙන් නැවත වක්‍රේ සම්පූර්ණ කරගැනීම නිසා. දෙවන අර්දයද සම්පූර්ණ වෙනවා. ඒ අනුව පෙර සඳහන් කළ පරිදි අර්ධ තරංග රිජුකරණයට වඩා ඉතා හොඳ ඇත්තෙන්මමා ඊට වඩා දෙගුණයක පමණ කාර්යක්ෂමතාවයක යුතු ධරාව ක අපට ලබාගත හැකි ඒ අනුව අප බොෝ විට යොදාගන්නු ලබන්නේ මෙම පූර්ණ තරංග රජුකරනය මීට අමතරව මෙහි දක්වානුව මැතිමුත් අපට සෙන්ටටැප් ට්‍රන්ස්ෝම එකක් යොදාගනිමින් ඩයිෝඩ දෙකක් පමණයි යොදා ගනිමින්ද පූර්ණ තරංග රරිජුකරන්නේයලා බගත හැකි. එමෙන් මෙහි දුරතර දැනගතයදී ඇතන මෙහිදී තරංග රජුකරණය වැදගත් කන බෝවිට දුරකතන ආරෝපකවල දිභාවිතාවන එනම් තව පව සප්ලයි පව ප. පැක්වල බොහෝට පාවිතාවනවා විශාල ධරාව කුඩාධාරාව බෞව් පත් කරමින් ඒ ප්‍රථ්‍යවර්ත දරාව තරල දරාව බවට් පත්රගැනින් තරංගෘුජු කරන සිදුකිරීම. මෙද ඉතා වැදගත්වනො මෙහිදීද දොලපතලන් ආන ප්‍රශ්නයක් කැපසිට එක ධාරිත්‍රකයේ යදීම. ධාරිත්‍රකය මෙහිදීද ධාරාව ගල නවස්ථාවදී චාරෝපනයවන් පසු දරාව නොගලන මොහොතේදී එම ආරෝපනු මුදහැරමින් සරරයකය භාවය ඉස්මුද භාවය ර පාති දුළපතාලට ගොපහෝට තරංග රුජුකරණය ව අවස්ථාව තරගේ සුමටන වනස්ථාව ප්‍රස්ථාරික ඇඳීමයකාව බලාපොත්තු වෙනවා දුොළපතාලට එක තේරවා දස් ධාතුනේ විභාග ගැටුව බැලුවන අප තරංග රජුකරණය ඉතා වැදගත්ෙස ඉද්දිලා තියෙන් ඉන්නතුර සනල්ඩෝඩයක් ප්‍රශ්නයක් ලෙස දෙසට යොම වෙනවා සෙනදියෝඩයක විශේෂත්්‍යයාර පෙර සඳහන් කළ පරිදිම සාමාන්‍ය දියෝඩයකදී පසුනෙබුරු කිරීමේදී. යම් කිසි අගයක්ත් දක්වාය වැඩිකරගත හැකි. නමුත් එහිදී බිඳ වැටීමකට ලක්ව නො මේම සෙන ආචරණය මගින්. ස ආ සාධ ඇති සෙන දියෝඩයට එහි ඇත්තෙන්ම සිදුකරතිබෙන්නේ මාත්‍රණයේ සිදුවන වෙනස්කමක් නිසා සෙන දියෝඩේ. ෙනැවීම සිදුවී තිබෙනවා. එනම් එහිදී පසනබුරු කිරීමේදී ආරක්ෂිත ලෙස ඉතා විශාලධාරාවක් මේ හරා ගමන් කළ හැකි වෙනවා. ඒ අනුව සෙනදියෝඩය බිල්ල වැටීමකට ලක්වන්නේ නැහැ. පහතරූපයේ දැක්කෙන යාමන පරිපතයකට වෝල් දෙසීයක ප්‍රධාන වෝල්ටීය තාවයක් ලබාදේ. ඇත්ත සෙනදියෝඩවල යෙදීම ගැන අපසාකච්චාකරොත් සෙනදියෝඩයක ප්‍රධාන යෙදීම තමයි. අපට යාමකයක් ලෙස භාවිතා කරගත හැකිවීම. ෝ වෝල්ටියතාව Cයි සෙන වෝල්ටියයතාවයක් ඇති ආරක්ෂක ප්‍රතිරෝධේ විශලත්වය පහයි කිලෝ ුම් ලෙස දීතිබෙනවා. මෙහි අසන පශ්නය ප්‍රතිධාන වෝල්ටියතාවේ විශාලත්වය සවන්න. ස දියෝඩයක් සඳහා සන දියෝඩ වටිනාගම එම නැත්තම් ෝල්ටියයතාවට වඩා වැඩියගයක් ලබාදී ඇතිට ස සන දියෝඩය හරහා ලබා දෙන්නේ එම සන ෝල්ටයතාවේමයි. ඒ වැදගත්තනො පරිපත සැකසීමදේඇයි සෙන ඩයෝඩෝල ති නිතා. ತ ಲක්ෂණ, CI ವෝ್ ಟಪುಟ්ಟ එකට හෙමනැත්තම් ප්‍රතිධානය කෙරහි යොමු කර තිබෙන.ඉන්නතුು ආರක්್ෂිತ ප්‍රතිරෝධය ර විබෝ බැස්ම කොපවනද කිය තිබෙන. රක්್ෂක ප්‍රතිරෝධ ර බැස් නැත ෝ್ಸනදිಿෝಡ විෝ ැස්මයි රොತ್ತ හෙම තර CI ವෝ್ ෙස ලබෙනවා. පරිපතිය කලන්න උපරිම ධාරාව කොපෝනද උපරිම ධාරාවේ අගේ අපට ලබා ගත හැකි. උපරිම දාරාවය කඩුකළ විට ඒ වී සමානයි Cීය ලෙසත් අIM සහ RP වලාගේ පහවැඩිකිරීම දයයතුුණ එවිට අIMම් ගඩනය කරගත හැකි. ඉන්නන්නතුරුව බාර ප්‍රතිරෝධය හරහගන්න දාරාව කොපෝනද.ඒඇ ඒටද වී සමානයි IR යදීමෙන් බාර ප්‍රතිරෝධයට වීවිවට අපට අදාලාග්‍ය ආදේශ කරලා. ආරුවෙන්වට භාරප්‍රතිරෝධ අගේ්‍යාආදේශ කළ විට පස්සුවෙන් අපට ලබාගන්න පුලොන් අයියන ලෙසමලියම් පෙයට දාය ලෙස. ඉන් පසු සෙනෑ දියවඩේ අහරා ගලන ධාරාව කොපමනද. ඇතම යේහිදී දොලප තල දන්නව අප ධාරවිද්‍යතය සහන්කපති කකායි චප් නියම කවචප් නීම සලකුහම දොලප තල දන්නවා සන්දියකදී ධාරාවන්ගේ Vීච අයික්්‍ය සුන්‍ය වේතුයි. ඒ අනුව අ සමානයි අ එල් දැන්යිස. එඒවිට අපට ලබාගන්න පුළන් අයි ඉස්ඩියගේ. එන් පසුව අනෙක් ප්‍රධාන දියෝඩ වර්ගගෙන අසනෝ දන්නා පරිදි ඉතා වැදගත්වන ආලෝක විමෝචක දියෝඩය නොවේ නම් එල්ලඩි. ප විම වැදගත් ආකාරයෙන් යමුුවනෝ ප්‍රකාශ බියෝඩ එමෙන්ම ප්‍රකාශ දියෝඩා භාවිතා කරනෝ සෙන්සස් විදිහට සූර්යකෝෂ ඔබ දන්නා පරිදි. උමන්දියෝඩ ලෙසට ඉතා ප්‍රධාන වර්දව ලක ව ොචක ඩයිෝඩල් ඩෝඩ යම් පරිපත්යක විධාරාව පවතින බව. එම පරිපත්තේ ධාරෝක් පවතින බව හඳුනා ගැනීමට පව භාවිත කරන්නේ ආලොකමවි මොචකද ප්‍රකාස ඩ බ සධාන්ක පරිදි බොහ සෙන්න්ස. ලපතල දෙකල තියෙනවා ඔටෝමෙටිකලි දල්ලන යම්පාරි පත ලයිටන් ඒවා සඳක් බෝවිට භාවිතා කරන්න ප්‍රකාශ දියෝඩේ වගේම කවන්ට් කිරීම සඳහා භාවිතතා කරනවා ගණනයන් සඳහා ඉන්නතුරු අප දෙවන වැදගත් උපකරණය විදිහට අප සාකච්චාවට බඳුල් කර ට්‍රராන්සිස්ටර් පිල්බඳව P සන්දි වලින් පසුව ට්‍රන්සිස්ටරේ ඉතා වැදගත්. එබම ට්‍රරන්සිස්ටේ සොයා ගැනීම නිසා ලෝකයේ තිබෙන සියලුම දේවල් ඇත්තෙන්ම සියලුම දේවල් කුඩා බවට පත්වනා කියන්න පුළුවන් අපට. ඉතා ඉතාමත් වැදගත් සයා ගැනීමක්. ට්‍රරන්සිස්ට වර්ග ප්‍රධාන වශයෙන් වර්ගද අපට දක්වන්න පුළ. ්‍රන්සිස්ටේ විේෂ සත්්‍ය අප මුලිම කතා කරේ P සන්දි එකක්. ඩයෝඩයන Pන් සන්ද එකක්. ්‍රන්ස්ට්‍රයක්ක් යන පෙන් සන්දිී දෙක් බෝවිට ප සදිී දෙකක් පවතිෙනවා ඒ විශේෂත්ය තමයි එවිට ආයිත ප්‍රතිස දෙක් විබෝබාධක දෙක් නිර්මාණ ඇ එෙන්ම දී ද්‍රැව ට්‍රන්සිස්ටර් වල තමයි දැක්ක් ඇත්තම ඒක දැව ස්ට්‍රාන්සිිස්ටරල පෙන් සන්දිිය එකක් ලෙසයි අපට දැක්න හැකි වන්නේ දවිද්‍රව ට්‍රන්සිිට සහ ඒක ද්‍රව ට්‍රරන්සිස්ටර් ලෙසට වර්ග දෙකක්. ඇතෙන්ම දීද්‍රව ට්‍රරන්සිස්ටර් එහි දාරාවමත රදාාපවතින ට්‍රන්සිිස්ටර් විසිසයක් ලෙසත්. ඒක ද්‍රව ට්‍රන්සිස්ටර අපටෝල් ටේජ්ජි මත රන්දාාපවතින ට්‍රන්සිිස්ටර් වර්ගයක් ලෙස දැක්ව හැකි දවිද්‍රව ට්‍රන්සිස්ටරද වර්ගකී පැත්තිබෙන වර්ග දෙකක් තිබෙනවා PP සහ ඒMP. අර්ධසන්නායක කොටස් දෙකක් සහ එන්න අර්ධ සන්නයක කොටසක් ද එ අර්ද සන්නයි කොටස් දෙස් සමඟ පී අර්ධ සන්නයකයක්ද එක් සෑදීමෙන් ලබාගන්න තවිත්‍රව ට්‍රන්සිස්ට දුළපතල දැනගත් යතුයි දිවි ට්‍රන්ස්ට එක කොටස්. එමන අග්‍ර තුනක් තියෙනවා එම අග්‍ර තුන දළපතාල නම්කිරීම ව දැන සිටිය යුතුයි. එය ආග්‍රතුනාාප E.BC. ලෙස නම් කරවා මෙදී සඳන්න වනත් දුළපතල ැන සිටිය යුතුයි. විමෝචක පාදමයා සංග්‍රාක ලෙස. ඉදි ඉතා වැදගත්තවන විෝචක ලෙස අඳුනුන් ලබන්නේ මාත්‍රණය වැඩි ලෙස සිදු කළ ඇති අග්‍රය.ලෙසම සංග්‍රහක ලෙස න්ඳුන් ලබන්නේ අඩු මාත්‍රක්. ඉමම් නම් ප ලෙස පුහොර වැඩිපුර්‍රමාත්‍රය කළලා තියෙන කොටස විමෝචක ලෙසත් හර අඩු එක්කෙන සංග්‍රහක ලෙසත් හඳරන්වා. එදි පාදමයාග්‍ර දේෂෙ ක ලෙස අඳුරුන් ලබන්නේ අප ප්‍රතිවිරුද්ධව ආරෝපණය කරලා තිෙන ොටසද අපහඳුනාවා බෙස්සක ලස. එදි පාදක වෙන්නේ එමනතං ධාරාවගෙලිපි සඳහා පාදමේ වෙන්නේ ම පාදමය අගගේේ හතුවේ නතදගත් නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් PP ලෙස දීතිබෙනවා නම් ඔබට බැදොඩම මාර භාවිතා කරන්න ඇත්තෙන්ම බැහැ එය මාත්‍රණයේ වෙනස්කමගින් තමයි. පැහැදිලිය මාත්‍රය රප සටහමල PP ලෙස සඳහන් කලත් ඒය පැහැදිලිවම මාත්‍රය දෙපස වෙනස් ීම ලෙස දක්විය හැකි. අනැුව අනතුරුව අප ට්‍රාන්සිිස්ට්‍රේක වැදගත් ගුණාංගයන් විස්තර කිරීම සඳහා. ධාරා ලාබේ සහ වෝල්ටීයතා ලාබේ යන ආරලාබේ දක්වතිබෙන දාරාලාබේය අනුකුමක්ද. ඇතරම දාරාලාබේ ලෙසහ අඳුන්න ලබන්නේ ප්‍රතිධාන ධාරාව ප්‍රධාන ධාරාවට දරණ අනුපාතිය නම් ට්‍රන්ස්සිස්ට්‍රියය ධාරවර්ග තුනක්තියෙනවා එකක් පාදමය ධාරාව යිබී ලෙසත් සංග්‍රාහක ධාරාව ස්සී ලෙසත්. විමෝච්ක දරාව අයි ලෙසත් අඳුන්වා අප ට්‍රන්සි ලබා දෙන ධාරාව අප හඳුරුව ප්‍රධාන ධාරාවස ට්‍රන්ස්විශෙන් ලබා ගන්න ධාරාව පන්ඳනු ප්‍රතිධාන ධාරලාස ඒ අතරානු පාතිය පන්ඳුනා ධාරා ලාවෙ ලෙස. එතන බොහෝ විට අප අයිබී තමයි බොහෝවිට ලැබෙන්නේ පාදම ධාරාව තමයි බෝවිට ලබෙන්නේ ප්‍රධාන දාලාාව ලෙස එදි අයිICී අපට ලබෙන ප්‍රතිධාන දාරාව ලෙස. ඉතා විශාල ප්‍රමාණයක් බර්ධනය කරගන්න පුළුව. වෝල්ටයතාලා බෙලෙස වෝල්ට යතාවේ ප්‍රතිධානය සහ ප්‍රධානය අතර අනුපාතිය අපට දැක්වේ හදී ධරර්ජන ස අප සඳහන් කළ විත වෝල්ටයතාද තුනක් දොරපතාලා දැන සිටිය ුතු එකක් වෝල්ටයතා වBC අනි VBE අනි VCE නතන් Cී යනු සංග්‍රහකයි විමෝ්චක එවට සාපේක්ෂෝ ෝල්ටියයත ප්‍රධාන තුනක් අප ට්‍රන්සිස්සේ සාකච්චකරු ලබනව. එඉ අනතුර අප පොදු විමෝචක විඥ්‍යාසය ක්‍රාත්මකවන NPෙන් ට්‍රරන්සිිස්ට්‍රරයක් සඳහා ප්‍රතිධාන ලක්ෂණකය ඇද සංෘප්ත සහ කපා හැරි ප්‍රදේශ නම් කරන්න ලෙස යොමු කර තිබෙනවා. මෙදී ඔබ දැකකත හැකි ට්‍රරන්සිස්ට්‍රයක් කරහ වCEE එනම් සහක විමෝච අප විගය සහ යිICී ලෙස එහි ගලන ධාරාව. ස්ථාරගත කරාම දුදළපතලර පේෙනවා ප්‍රස්ථාරය පරිදි පැදිලුම ප්‍රස්ථරය වැඩේලබෙන හිී ඉතා වැදගත්තෙනවා පාද මේ ධාරාව. ඒ පාද මේ ධාරාව ක්‍රමයෙන් වැඩි කරන විට දුළපතරලසවා සංග්‍රහක දාාර වැඩවන බව. තන මේ තමයි ට්‍රන්ස් ිචික සිදුවන වර්ධන ක්‍රියාවලිය. වර්ධක ක්‍රියාවලිය සිදුවන දුළපතලටක හොඳින් තේරවා. . දී අයිබීධාරාව විව මිලියම්පියර් වගේ අවස්ථාවක පවත්තා ගන්නා විට .CEවල. ව සමඟ අයිICීවල වැඩවීමක් නෑ එම ප්‍රදේශය අප කපා හැරි ප්‍රදේශය ලෙස ලබාගත හැකි. ඇත්තෙම ට්‍රන්සිස්ටරේ යෙදීම් ලෙස පසාකච්ඡා කරනු ලබන්නේ ට්‍රරන්සිස්ටරය අපට ඇම්පලිෆාය එකක් එෙමනත්තම් වර්ධකයක් ලෙසත් න්ේ සුීචැක් ලසත් භවිතා කළ හැකි මේ දී මේ කපාහැරි ප්‍රදේශය සහ සන්තෘප්ත ප්‍රදේශය අතර අප ට්‍රන්සිිස්ටරේ විචල්නය කරන්නේ නම් එය අප සවිචැක් ලසත් මෙම ඇක්ටව රීජන්් එක ඒ ක්‍රියාකාරි ප්‍රදේශය තුළ අප ට්‍රන්සිිස්ටේ ක්‍රියාත්මක කරවන්නේ නම් ඒ වර්ධකයක් ලෙසත් අපට යොදගතහැකි මෙවැනි ප්‍රස්ථාරයක්ක බ ඇදීමේ දී සැලකිලිමත්විය යුතුයි එක විචලනයක් පමණක් ඇඳීමට සෑහීමකට පත් දෙන්න වෙන්න එනම් විචලනයන් දදිත්්‍යයක්වත් අඩුම තර්මේ ැ ඇදීම අධ්‍යවශයි ඒ අනු අයිබීවල විචලනය අනුව එය විචලනයට අයිී වැඩි වෙනවිට මෙ ප්‍රස්ථාරයෙන් පේරෙන්න්නේ වර්ධනයවීමේ ක්‍රියාවලිය සිදුවන බව ඇත්තරම බොහෝවිට ඇම්පලිපාය එෙමනත සර්ලම අවස්ථාව ඇම්ප එක බෝවිට භාවිතාවන අවස්ථාවත් මේ වෙන මයික්‍රපෝණයට ලබා දෙන්නේ අයිබ දරා විට ය වර්ධන වෙලා ඉතා විශාල සබ්දයක් ලෙස සබ්ද තරන්ගේය ධාරාවක් බවට පරිවර්තනලලා ඉන් පසු ඉතා විශාල සබ්දයක් ලෙස අපට අයිස ලබා ගන්න පුළුවන්. එය සර්ලම විදියට අපට විස්තර කරන්න පුුව.ව ස්විචයක්ක් ආකාරයට භාවිධා කිරීමේදී විවෘතහා සමුෘර්ථ යන්ත්‍රක සවිචයක් සඳහා දහර ෝල්ටියතා ලක්ෂණක සැලකීමේදී. NPN ට්‍රන්සිස්ට්‍රක් සවිචයක්ක් ලෙස ක්‍රාත්ම කළ හැකි බව පෙන්වන්න. මෙහිදී ඔබට දැක්ක තැකි සවිචයක් සඳහා විවෘත සවිචයක තිබිය යුතු ලක්ෂණය තමයි ඒය හරහා ධරාවක් නෙගල් නොගල්ලිය යුතුයි. එය දක්වා තිබෙනෝ ප්‍රස්ථාරයේ මෙම සවෘර්ත සවිචයක් නම් යහර හොඳින් ධරාව ගැලිය යුතුයි. එයනුව පෙර සඳහන් කළ පරිදි මෙ කපාහැරි ප්‍රදේශයේ ට්‍රාන්සිිස්ට්‍රේ පවත්වා ගන්නේ නම් එ විවෘත වූ සවිචයක් ලෙසත් එ සන්තෘප්ත ප්‍රදේශයේ ට්‍රරන්සිස්ට්‍රේ පවත්තා ගන්නේ නම් එය අප සම්වෘර්ත සවිචයක් ලෙසත් පාවිතා කළෝහැක්. නතුරව රූපේ දී ඇති පරිපතය ්‍රරන්සිස්ට්‍රේ සංතෘපත විදිියේ ක්‍රියාත්මක වන බව උපකල්පනය කරන්න පරිපතය ප්‍රතිධාන වෝල්ටියතාවය සහ සංග්‍රාහක වෝල්ටියතාවය සංග්‍රාහක ධාරාව කුමොක්ද. මෙයි දී ඇති පරිපතය ඔබ දන්න සන්තෘප්තා අවස්ථාවේ ක්‍රියාත්මක වන වීම දක්වා තිබෙනවා නම්. අප.ී වලාගය ව.ී වලාගය බින්දුව ිතාහසන ඇත බින්දුවේ දශම දෙකට වඩා අඩු අගග පැවතිය යුතුයි ඒ අනුව. සැලි හැකි මේේදී ඇත්තෙන්ම අප පෙර සඳහන් කළ කරනු ස්වල්පය සඳහන් කළ යුතුයි මෙහි දක්වා තිබෙන්නේ NP කාරය ට්‍රන්සිිස්ටරයක් එහි සංකේතයේ දක්වා තිබෙන ඉතලය ධරාව පිටතට ගැලීමක් සිද්ධ වෙනවනත් ඇතරම් ට්‍රන්සිස් සංකේතයේ ධරාව අනුවතම දුළපිතල තේරුම් ග යතුයි ංකේතයේ දරාව පිටතර ගැලීමා දරාව ඇතුට ගැලීම ඇත්‍රම සඳහන් කළ පරිදිේද දරාව පිටතර ගැලීමක් සිද්ධ වෙන. දිදුළපතල දැනගතයුතුයි න්පියෙන් ට්‍රන්ස්ටක් ග ග යනුව බීටා දීතිබෙනවා බීට පනහක් ලෙස බීටා යනු දරාලා බැයි අයි අප සඳාන්කරත් එරි අයි පාදමය ධාරාව පාද මේ ධාරාව ලෙස මයිකෝම්පියර් තුන් සියක දරාවක් ලැබෙනවා එවිට අපට ලබාගන්න පුළන් බීටා අප දන්නා බැවින් අපට බීටා පනා ලෙස සඳාන්න පවතින බැවින් බීට සමානයි ධාරලා බේ සමානයි ප්‍රතිධානය අප ප්‍රධානය අතරානු පාතය. එවිට අපට පහසුවෙන් ලබාගන් පපලන් සංග්‍රාක ධාරාව පහ බෙදීම පන්සයේවිට සංග්‍රාක දරාවට ලැබෙන බින්දෙස බිින්දව එකයි MP ෙ uh, ඉන්න අනතුරු අපේ යොමුවන්නේ ඊළඟ කොටසට දී ඇති දත්ත භාවිතාොට භාවිතාකට සන්තෘප්ත විදිී ක්‍රියාකරනු ලබන හෙත රන්සිස්ට යිIC කුඩා යිබ බව සනාත කරන්න. ඇත්තෙන්මයිසී වලාගේ Bටයිබවල්ට වඩා අඩුවගේක පවතිනව එය සන්තෘප්තා ආකාරයේද එය ඇත්තෙන්ම ක්‍රියාකාරී අවස්ථාවේ දී යිICී වලාගේ කෙලින්ම යිබ වලාගේට සමාන වනවා. පේදී ඔබට දැක්ගත හැකි බීටා වලාගේ පනහසා අයිබීවලාගේ තුන්සියයි යිකරම්පියරේ අනුව දේශ කිරීමෙන් අයිතරම දුලපතල දැනගත ඉතු කරුණක්හයද දලපතල දැනගතයති රන්ශිස්ට්‍රේ ධාරාව මැනීම සිදුකිරීමට අවශ්‍යබාව සඳහන් කළවත් දුලපුතලා දැනගතති බීටා එ එදා අයිබීධාරාව මැීමේද පාදමේ ධාරාව මයික්‍රෝරේන්චකේ දායරින හයකවගෙන ත්‍රේන්ජ එකයනවා එවිට මයික්‍රෝමීටරයක් මයික්‍රෝමීට්‍රයක් භාවිතා කළයතුයි නමුත් අයිIC ධාරාව මැනීමට ඇති නම් හිද එ ඉතා මට සාපෙක් ්‍රිතතා විශාලධදරාවක් කවිට මිලිඇමීටර් පරිමාණයක් භාවිතා කළ යුතුයි. ඒතා වටිනාකාරණයක්. එන්නතුව ක්‍රියාකාරී ප්‍රදේශේ ක්‍රාත්මකර ට්‍රන්සිස් රයක්ක් සඳා හා යි අතරන් සම්බන්තාවයෙක් මක්දය ලෙසඳරනව තිබෙනවාම. පෙ සඳහන් කළ පරිදි යිIC සමානයි BTටා අයිBී ලෙස අපට දැක්විය හැකි. ඉහත පරිපත්තය අයිBී සමමානයි තුන්සියයි මයික්‍රයම්පියර් හි පවත්තා ආRCයගේ දෙසියයි ඕම් ද ක වාඩු කළේ නම් ට්‍රන්සිස්ට්‍රරේ ක්‍රියාව සන්තෘප්ත අවස්ථාවේ සිට. ්‍රාකාරරි අවස්ථාවට ඇත මේ තමයි විද්‍යාකාරි අපි කරන්න මෙහි ප්‍රතිරෝධය වෙනස් කරමින් මෙ අප මධ්‍ය ලක්ෂයට එනම් අර වෝල්ටියතාවෙන් පෙර සඳහන් කළ පරිපතේමාපය සඳහන් කරෝතු මෙහි වෝල්ටියයතාවේගේ ඇත්තම වීසීවලාගේ මෙන් දැන පහක් සපා තිබෙනම් එය දෙකයි දශම පහක් වැනි අගේකට ම ීදීම දෙක බව දුළපතාලා එය සඳහන් කරන්නවා. ය මතක තාගත යතු කරුණක් ඇත්තරමඒ එමෙන්ම සංතෘපත අවස්ථාවේද බිවේදශ ඉ අඩවෝල්ට යතාවයට ලක්වන බව ඔබ දැනගතය තුයි. එ අනුව අපට වසී වලාගේ පාරින තුනයි දෙකයි වෝල්ට බව දක්වා දැක්විය හැකි. ය අනුව අපට සඳහන් කළගත හැකේ දෙකයි වෝල්ටෆල්ට පැමිණෙන නිසා වීසීවල අගය මෙ ක්‍රියාකාරී ප්‍රදේශයට මාරුවන බවයි. මෙහිදී අප සඳහන් කරනෙන් චන්ල ජෆ ට්‍රන්සිස්ට්‍රේක ලාක්‍ෂනිි කපිලිබඳව. එහිදී එන්චන්ල ට්‍රන්සිස්ට්‍රේ ක අපය ක්‍රියාවගෙන යොමුයමු. ේදී පී සහ එන්. ආකාරයේ අර්ධසන්නයක කොටස් දෙකක් පවතින බැවින් ඒ හරහා හායිත ප්‍රදේශයක් පැවැතිදි වෙනවා හයිත ප්‍රදේශ දෙකට දැකි හැකි ඇතෙන්ම පෙන් සන්දිිය එකයි පවතිනන්නේ නමු හාහිත ප්‍රදේශය හරස්කඩ සැලකූ විට මෙයි හායිත ප්‍රදේශය. යනුව ඩී සහ එස් අතර විභෝයන් සැලකූ විට. එස්වලට වඩා ඩීහි විභවය ධන ආකාරයේ පවතින බැවින්. මේ හායිත ප්‍රදේශයේද වෙනස්වුවීමක් ඇත්තෙන්ව දැක ගත හැකි. හාහිත ප්‍රදේශයේ, මෙම uh, P uh, PN සන්දිය P සන්දයේ ඉහල කොටස ඇත්තෙන්ම වැඩිවී තිබෙන පසුනැබරුව වැඩවී තිබෙන පසුනැබරුව වැඩිවීම දී ඔබ දන්න පසුනැබරුව වැඩිවේ නම් හායිත ප්‍රදේශයේ පලල වැඩිවී තිබෙන හායිත ප්‍රදේශයේ පඉ වැඩිවී තිබෙනවා ඒ අනුව මෙම PN සන්දයේ පහල ඩිපලෂන් ලේය එක ඔබට දැකගත හැකිමදී. එය ඉතා තුනී ලෙසත් ඉහලදී එය මහත්තිීයන ආකාරයෙන් දැකත. ඇත්තෙන් මෙය තමයි මේ ට්‍රන්සිස්ටරේ ක්‍රියාවට, පාදක වන්නේ මෙ වැඩිවී යාමෙන් මෙහෙ චැනලයක් ලෙස එ එසේ නොවේ නම් දරාව ගලායයමට බාධාවක් මව නෝ ඇත්තෙන්ම. ඒ මගින් වැසීෑමකට යොමුවෙන් හෝ වැසි යෑමේදී ධාරාවට අයිඩී ධාරාවට ගලාය නොහැකි තත්ත්යක් එ ෙනවා ඒදී දරාව ක්‍රමයෙන් අඩුවීම දක්නට ලැබෙනවා. එය ස්ථාවරවීම දක්නට ලැබෙනවා. මෙ ඔබට ප්‍රස්ථාරයේ දැකගත ඇ මෙහි නම දොලපතරද සඳාන්කු පීල් ඩිපෙක්් ටන්සිිස්ට්‍ර යන්න අඳුරනත් එතන ශේෂත්‍ර එතන නිර්මාණ ශේෂත්‍ර හේතුවෙන්. පිල්ඩක හේතුවෙන්ම ට්‍රන්සිිත්‍රේ ක්‍රියාකාරිතය රන්ඳාපාතිවා අර්ුසකිවාසේම අර නිර්මාණ ශේෂත්‍රයාරා විබව බාධාව එමනත්තන් හයිත ප්‍රතිස පුල්ලීමසා විශාල බාධකයක් ඇතිකර ඇයි මේ ක්‍රියාකාරෙක්තය ඔු ඇතම VGS වලාගේ බින්දුුවයි වෝට වගේ අගේක තබන විටයි මෙහි වැඩිම ආකාරය අපට දක්නට ලැබෙන්නේ. නැවත අප මේ සඳහා යොමු වී මෙහි VGS වලා අගය රිනාකාරයට වැඩි කළොත්නහෙම මෙහි නැවත අපට දන්නා පරිදි පී සඳහා. විභෝයක් සපයා තිබෙනෝ එන් සදා ධන විබෝයක් සපයා තිබෙන. ඒ අනුව ඉතා ඉක්මණින් අරිය සඳහන් කළ ක්‍රියාවලිය සිද්ධ වෙන බැවින් මෙහි ධාරාව ක්‍රමෙන් අඩ වී යනවා. ඉතා ඉක්මණින් අඩුවී යනෝ. ඒ අනුව වීජය සමානයි බිින්දු වයිවෝල්ට අවස්ථාව තමයි ඔබට දැක්ගත හැකි උපරිමදාාරාව ලැබන්නේ. රින එකයිවෝල්ට් වලදයට වැඩා අඩුද රිනා ඒආකාරයෙන් රිනහතරයි වෝල්ඩ දක්වා ඉතා අඩුවගෑ දක්වා. ලබී නැවත අපට කපා හැරි ප්‍රදේශය දක්ටට ලැබෙනවා. මෙ අයි මෙහි ක්‍රියාකාරිීතය සේත්‍ර ආචරන ට්‍රන්සිිස්ටරේක ක්‍රියාකාරීත්වය. ඉන්න අනතුරු අප කාරකාත්මක වර්ධක සඳහා යොමුගවෙන්න පුළුවන්. ඔ ඇතරම කාර්කාත්මක වර්ධකට දැන් ඉෙක්ට්‍රන් විදවට මාතෘක දෙක් සසාගච්චා කර එකක් ඩයිෝඩී ලෙසත් අනික. ට්‍රන්සිිට්‍රේ ලෙසත් ඉන් පසු අප සාකච්ඡා කරන්නේ සංගෘහිත පරිපත ඇ සංගෘහිත පරිපතය අවස්ථා කිහිපයක් වෙනවා එකක් තමයි විශේෂ අවස්ථා කාරකාත්මක වර්ධක. තව සංගෘහිත පරිපතවල එමනට යිIC කටි මුදුන පරිදි ඉන්ටගටකිටයිසයිසේේ තවත් අවස්ථාවත්තමයි. ගේසකිට එමන න් තාර්කික දවාර අවස්ථාව. දුරපතල් විශෂ නිදේශය තුළ තියෙන නීම අවස්ථාව දෙක. එකක් කාරකාත්මක වර්ධක අනික සංගෘීත පරිපත. මේ දී සඳහන්නන පළමු අප කාරකාත්මක වර්ධකයක් හඳුරන්න්නේ කාරකාත්මක වර්දක ලෙස. බොහ විට අප භාවිත කන හත්සය හතලිස්ස එක්වෙන අයිසියක. හිදී කාරකාත්මක වර්ධක සංකේතය පහත පදි දුළපතල දීල තියෙනවා කාරකාකත්මක වර්දක කොටස් සඳනා ගතය තුයි. දුළබදල් පේෙනවා වීධාන වීරිණ ලෙස. සඳාන් කලා පවතින්නේ සප්ලයිවිබය මේ කාරකාත්මකවර්දගේ ක්‍රියාත්මක කිරීම සඳා ලබාධීතිව්බව ඒවම එලෙසම කාරකාත්මකරද ීම්පපු් එමන තන්. ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා එකක් වී එක හා වී දෙක ලෙස. එලෙසම කාරකාත් මරද ව අවට් එමනතං වට්පු් එකක් තියෙනවා වී ඕලෙස සඳහන් කරන්නේ ව අවුට් එක. මෙිය ඉතාමත් වැදගත්වෙනවා ප්‍රධාන අග්‍ර දෙකෙන් අපවර්තන සංඥාව ලෙසක් ලබාදිනනාගිලිසත් අනික අනපවර්තන සංඥාවක් ලබාදින ග්‍රේසත්. අපවර්තන ලෙසා පහඳන් ඕොනේ කිසියම් ලබාදන තරංගයක්. ලබාදුන්නාම කලා වෙන සක් සහිත වන්ස එක සියස්සුවක කලා වෙන සක් සහිතව හැරෙන ඕන එකටකෙන අපවර්තනය වීමක් ලෙස. අනපවර්තන සංඥාව අප පොර්තය ඕොන සංඥාවක් ලෙස ඳන්නන්නේ අප ලබාදන කිසියම් සඥඥාවක් කලාවෙනසක් නොමැතිව. ර්දන ලට ලබා ගන්න පුලනන් එකට කෙනවා අනපවර්තන අග්‍රේ ලෙස. ඉදිී ඉතා වැදගත්තනවා එම කොටස් නම් කිරීම. අතර ඊ ලඟ රූපයෙන් දැක්වන්නේ මාර මුලින් සඳහන් කළ කාරකාත්මක වර්ධකයක අයිසයක හත්සය හතලිස් එක්කෙන අයිසයක. ඒදී දුලපතාලා දැන සිටිය යුතුයිය සම්බන්ධ කරන ආකාරය ඒ විශෂනිදශස තුළ තියනවා. බෝවිට සැපයිම් විබෝයප ලබා දෙනවා . ආතර අග්‍රවලට එ අප ප්‍රධානය ලෙස ලබා දෙනවා දෙක හා තුන යන අග්‍ර සම්බන්ධකිරීමට සැප හ හ සහත ලෙස එලෙසම අව්පුට් එක එනම් ප්‍රතිධානය අප ලබා ගන්නවා ආය වෙන අග්‍රය මගින්. ඒ වගේ කාරකාත්මක වර්ධකයක ප්‍රධානයන් දෙකක් පවතින අතර ඒ ප්‍රධානයන් දෙකක්ට පවර්තන සහ පවර්න නොවන ප්‍රධානයන් දෙක දෙක සහ තුුණ අග්‍රවලින් අපට ලබා ගත හැකි. ඒ වගේම අපට මෙහි කාරකාත්මක වර්ධගේ ඉතා විශේෂ ලක්ෂණයක් තමයි මෙම කාරකාත්මක වර්ධක වලට ඉතා වර්ධන හැකියාවක්ති වෙන නේද දහය පහයි දහයි පහක වගේ. ර්ද හැකියාවක් න දහයි පහක්කයන්න ඉතා විශාලා ෂවාර්යක් ව. ලක්ෂවාරයක් වැඩි වෙන ඒ අනුව ඔබ මුලින්ම සඳහන් කළ පරිදි ට්‍රන්සිිස්ට්‍රේ වර්ධකයක් ලෙස භාවිතා කරන්න පුළුවන් ට්‍රන්සිස්ට්‍රේ මුල් අවදයේදී වර්ධකයක් ලෙස භාවිතා කරා. නමුත් වර්තමානය තුළ යම් සංඥාව වර්ධන කිරීම සහ බොෝ භාවිතා කරන්නේ. රකාත්මක වර්දක යුතුව ඉතා විශාල වර්ධනයක් සිදු කරගත්ත ඇති බේරි ගත්ත හැකි ඒ අනුව කාරකාත්මක වර්ධකයකට සැපයුමක් එය ඉතා මයිකෝවෝල්ඩ ප්‍රමාණේස ෝල්ටියයතා වෙනසක් මෙම අග්‍රාත්තර පවතින වනම් එම වෙනස ලක්ෂවාරයක් විශාල කිරීමෙන් ඔබට සැලකයුතු ඕෝල්ටියතාවයක් ල බගත ඇැකි. එනම් සං්ඥාවක් නොදී පවා අපට සං්ඥාවක් ල වර්ධනය වීමක් දක්නට ලබෙනවා. එයයි ඇනිතෙස් ස්ධාන් කළ පරිදි අර මයික්‍රපෝණයකින් අපි බොහොම. සෙමින් සබ්දයක් නිකුත් කරද ඒ ධරාවක් බවට පරිවර්තනීම පසු ඉතා ශාල සබ්දයක් ලෙස ෑම්පකින් වර්ධනි කරැට පුලන් ඔ පෑම්පික සිදුවන් අඇතර එඒම ක්‍රියාදාමේ ඉද ොලප තලයිඉතා දැනගත ඉතු කරුණා ව ඒ අනුව අපට කාරකාත්මක වර්ධකයක් අපට පාලනය කරගත නැහැකි තත්වයක් තියනවා නේද කාරකාත්මක වර්ධකයක් අපට භාවිතා කිරීමේදී එය පාලන කරගත නොහැකි ආකාරයෙන් වලක්වා ගන්නේ මේ සදහි ප්‍රතිපෝෂණය ලබා ඇත්ත ප්‍රතිපෝෂණයක අප පසුව සඳහන් කර නම් මේ සධහප ට්‍රන්සිිස්ටර් රෙසිස්ටර්ස් භාවිතාකට ප්‍රතිපෝෂණය ලබා දීමෙන් මෙ පාලනය කරගත හැකි තත්වයකට පත් කරගත හැකි නොවේ නම් කාරකාත්මක වර්ධකයක අපි කියනෝ විෘත පුඩුව අවථාව විවෘර්ත පුඩුව අවස්ථාවේදී ඉතා වැඩි වර්ධනයක් පෙන්වීම තමයි කාරකාත්මක වර්ධ වර්ධකයක ලක්ෂණය. ඇත්තෙන් මේ අප ගැටල්වේ ඊළඟ කොටසට යොමුවෙන්න පුළුවන් එහිදී අප දක්වා තිබෙනවා කාරකාත්මක වර්ධකයක් සඳහා ප්‍රධානස් බෝල්ටීයතාවය අනුව ප්‍රතිධාන වෝල්ටියතාවේ විචලනය කෙලස වෙන්නේද කියන එක. ේද බට දක්ගත හැකි ඉතා විශසාාල වැඩිවීමක් තිබෙන බැවින් මේ වර්ධනය වී උප ලක්ෂවාරයක් වර්ධනය වනවාකිවුවට ලක්ෂවාරයක් වර්ධනය වීම ප්‍රායෝගි කනවේ. මක් නිසා දෙත් ක්‍රියාත්මක වන වෝල්ටියතාවය තමයි මෙහට සපය ඇති උපරිම ෝටියතාවයන්නේ. ඒ අනුව මෙය අප සඳහන් කරනෝර්ධ උපරිමසීමාවට නම් සංතෘප් සීමාවට ළඟාවවෙෙනෝ සංතෘක්ත සීමාව බෝවිට සැපම් ෝල්ට තාවට ඉතා මදක් අඩුවෙන් සඳහන් කරගත හැකි. ඒ අනුව සැචුරේෂන් රීජන එක සහ ක්ටිව් රීජන එක ඇත ක්ටිව රජන ක්‍රියාරරි කලාපේදී තමයි අපට වර්ධකයක් ලෙස භාවිතා කළ හැකි වන්නේ මෙයද ඇත්තම සුවිචයක් ලෙසත් භාවිතා කරගත හැකි මෙහි අදුවලපුතාල දැනගත යතුයි මෙහිදීද ධරලාබේ එම මෙහි වර්ධ කලාබේ සඳනීතුයි. ලාබට ලබාගන් ලම් වී ඉන්නහා වී අුට් අතර අනුපාතියෙන් ඇතටම අප ලබාගන්නා ප්‍රධාන වෝල්ටියතාවේ ප්‍රතිධාන වෝල්ටියතාවේ අතර අනුපාතය ප්‍රස්ථාරය සඳන් කන වී අයි කියෙ ව ඉන්න වී ෝකයන් වී අවුට්ටක ඒ අතර අනුපාතයට ලාබේ ලෙස ලබා දෙෙන ඇ අ අයඒ ගැටථා අනුක්‍රමණය මගින් අපට ඉතා පහසුවෙන් මෙහි. වර්ධනය ලබා ගත හැකි. කාරකාත්මක වර්ධකයක මූලික ලක්ෂණ සහන් කොට තිබෙනවා ඉතා විශාල විෘත්ත පුඩිුවෝල්ටිය තාවයක් විවෘත පුඩිුවෝටියය තාවේ යනු අ පෙර සඳහන් කළ පරිදි බාහිර පරිපතයක් සම්බන්ධ නොකරන අවස්ථාවයි. ප්‍රධාන ප්‍රතිරෝධී ඉතා විශාලයි. මෙහහි ප්‍රධාන ප්‍රතිරෝධී ඉතා විශාල නිසා අපට ප්‍රධානයන් හර හා ධාරාවක් කාරකාත්මක වර්ධකයේ තුළට ගමන් නොකරන බව. සැලකිය හැකි ප්‍රතිධාන ප්‍රතිරෝධය ඉතා කුඩයි සාමාන්‍යයෙන් බිින්දුවත් කලෝහට සීත් පමණවූ සං්‍යත් පරාසයයක් තුළ පවතින ප්‍රථ්‍යවර්ත වෝටිය තා සඥා වර්ධනය කළ හැකිවීම මෙහිදී දක්න ලැබෙනවා. කාරකාත්මක වර්ධක සම්බන්ධ පරිපත විශ්ලේෂණය කිරීමේදී. අපට ස්වර්ණමය නීති දෙකක් ලෙස දක්වය දැක්වය හැකි නීත්්‍ය එකක් තිබෙනවා. මෙදී ඇත්තෙන්ම මේවා භාවිතා කොටනය ද අපි විශ්ලේෂණය කරන්නේ ඇත්තනවා. ඕ එද පළමු නීති ලෙස කාරකාත්මක වර්ධක ප්‍රධානාග්‍ර දෙකාත්තර වෝල්ටියත වෙනස සුන්‍ය වන පරිදි. බාහිර ප්‍රතිපෝෂණ පුඩු හරා සෑමටම ප්‍රතිධාන වෝල්ටියතාවෙන් කොට සත් ප්‍රධානාග්‍රීතල ාධීමමින් සිදු කළඇතු. ඔබර මුලින් සඳහන් කළ පරිදි ප්‍රතිපෝෂණ ක්‍රියාවලීමනැත්තා ව අුට් එකෙන්. අවටන වෝල්ටියතාවෙන් කොටසක් නැවත. අපි ප්‍රධානයට ලබා දෙනවා ඒය ප්‍රතිපෝෂණයක් සප සඳහන් කරනවා. දෙවන නීතිය ලෙස කාරකාත්මක වර්ධකයක අභ්‍යන්තර පරිපතය සකස්කර ඇත්තේ ප්‍රධාන අග්‍රධිකා අතර පවතින ප්‍රධාන ප්‍රතිරෝධ ඉතා විශාල වන පරිදි. එබැවින් ප්‍රධාන අග්‍ර තුලින් වර්ධකය වෙත ගලා ගලන ධාරාව ඉතාමත් කුඩා වන අතර ඒ විශාලත්වය සුන්්‍යයයි සල්කුන් ලබේ. ඇඒ අතරම ඉතාමත් වැදගත්තවා. අපි ගැටලුවේ දී මෙය ප්‍රායෝගික භාවිතා කරනවා. කාරකාත්මක වර්ධකයක මූලික ලක්ෂණ අප සඳහන් කරා ඉන්න අනතුරු අප ගැටලූකට යොමුගමු කාරකාත්මක වර්ධකයක් අපවර්තනය නොවන වෝල්ටියයතාවද. ඇත්තෙන් මේ වෝල්ටීයතා වර්ධක ලෙස අපවර්තනය නොවනාග්‍රේට විටක ලබා දෙන්න පුළුවන් අපවර්තනය වනාග්‍රේකට ලබා දෙන්න පුළුවන් ඔබ සධහන් කළ පරිදි අපර්ථන ආර්ග්‍රේදී සිදුවන වෙනස්කම දන්නෝ එයනුව අපට අවස්ථා දිකක් දැක්විය හැකි. මෙහිදී දක්වා තිබෙනවා ප්‍රතිපෝෂණය සහිත සුදුසු පරිපත්තයක් ඇද හි සම්වෘර්ත පුඩු ලාභය. දැන් අප සාකච්ච කරන සම්වෘර්ත පුඩුලාේ පෙර සඳහන් කලා විවෘර්ත පුඩුලාබේ සමෘර්ත පුඩුලා බේදී මෙහි ප්‍රතිරෝධ සම්බන්ධ කර තිබෙනවා. එයන්ුවප සමිකරණය ගොඩනැගීමට අයන්නේ මෙහිදී අප සැලකිලීමට වනොත්තේම අයි ධාරාව ගලා යන ප්‍රධාන සහ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධක එකනක ශ්‍රණිගතවන ආකාරයට ඇති බැවින් ඔබට නැවත දැක්වු හොත්න් පරිපත්තේ ආර් සහ ආ ඉන්යන්න ශ්‍රේණිගතවයි දැක මෙහි ධාරාව පී සිට රිනාල්ගරේ දෙසට යොමුුවන්නෑ ස්වර්ණමණී තියක නෙද පහි මෙහි ප්‍රතිරෝධය ඉතාමත් විමත් විශාලයේ හනුව අපි ධාරාව ගලායන්න ධරාව ගලාය හැක්කේ ආර් රේ සහ ආරීන් තුළින් පමණයි ශ්‍රණි ගතව පවතින්නේ නම් මේ අතර විභෝවන්තරය වී අු් සහ. මෙතන බින්දුව ලෙස තක්වන්න පුළුවන් ඒ හනුව අපට සූත්‍රය ලබාගත හැකි අයි සමානයි Vී.ෝ. බෙදීම RF තන ආRIයි ලෙස. ප්‍රධාන ප්‍රතිරෝධකය සලකාප නැවත ප්‍රධාන ප්‍රතිරෝධක ආරීින් සැලකුවොත් වIPසාරෝ මෙතන අපි කියන්නේ ත් කර තියන්නේ එතන බින්දුවයි. එතකොට මෙතන විබවාන්තරය අපට වIPබ දක්වන්න පුළුවන් IR අ ලෙස. ඉන්න තුරුව අපට ගිොත්ත පීලක්ෂයේ විබෝය විබෝවය අපවර්තන ප්‍රධානයේ අග්‍රෙහහි විභොවයට සමානයි. එයද පල්මුස්වර්ණව පෙර සඳාකරය දෙවනස්වර්න්න මේ නීතිය. පළමුස්ුවර්ණම නීති අනුව අපට සධාන් කරකඇතැකි අග්‍ර අත්තර විබෝහන්තරයක් පවතින්නේ නෑ නොවේනම්ය සමානයි. යි සමානයි වී නෝඩ් බෙදීම ආ දන ආරයි වතාවක් ආරයිඒ අනුව සවෘධ පුඩුලාභය වී අවු් බෙදීම වී ඉන් ලෙසා දැක්වුවොත් ආෆ් ද ආරයි බෙදීම ආරයි ලෙස අපට දක්වා ගත හැකි නැවත ආරයිවලින් බෙදූ විට එක දන ආර් බෙදීම ආරයි ලෙස දැක්ව හැකි දැන් ඔබට පෙනී අනෝ විෘධ පුඩුලාබේ පුඩුලාභය අපට දැන් කාරකාත්මක වර්ධකෙන් ලැබෙන ලාභය ආ් සහ ආRIයි මතයි රදාා පවතින්නේ පෙර සඳහන් පරිදි සම් විවෘත අවස්ථාවේදී විවෘත අවස්ථාවේදී අපට පාලනය කරගත නොහැකි එඒ සාදා ඇති ආකාරයෙන් මයි අපට ලැබෙන මෙහිදී ආ සහ ආරRIයි වෙනස් කිරීම ඔොබට විවෘත පුඩුලාබේද වෙනස් කරගත හැකි. අතරම් දූලපතලම ඉම සමීකාරයම් දැනැ සිටිය හතුයි බෝවිට ගැටලූල ආරිෆ් හා ආරයිඒ ප්‍රතිරෝධලාගේ ලබා දුන්නට පුඩුලාබය ගන්න කිරීමකව පැවති යුතුයි. ඔවු. ඇත්තම අප මෙ දක්වා තිබෙන්නේ කොටසක් පමණයි ඉන්න අනතුරු අපට අපවර්තන ප්‍රධානය අපවර්තනය නොවන ප්‍රධානය ලදෙ සානවත විවෘත පුඩුල සම්වෘර්ත පුඩු ලාබේද ලබාගත හැකි. ඉන්න අනතුරු අපි සං්‍යාංක ඉල්ලෙක්ට්‍රොනික විද්‍යාව දෙසටයනවා සංඛ්‍යාන්ක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ සහ පෙරසඳහන් කරපු බොහෝපකරන අප සං්‍යාංක නොවන එම නැත්තන් අපි කියන ඇන ලොග් එම නත්තං අපි ඒට. ලෙක්ට්‍රොනික විද්‍යාවේදී යොදාගන්න ආකාර දෙකක්. ඇත්තෙන්ම ඒ ආකාර දෙක අතර වෙනසාප දැක්වුවත්තේම අපි කියන්නේ ඇනලොග් වලදී භාවිතා කරනු ලබන්නේ සන්තතික සන්තතික සංඥා සහ සංක්‍යාන්ක ලෙක්්‍රනික විද්‍යාවේදී වික්ත සංඥාාවලින් ප්‍රයෝජනයට ගන්නවා. මෙහිද ඉතා වැදගත්වෙනවා මෙම සංක්‍යාන් කකිිලෙක්ට්‍රොනිෙක් විද්‍යාවේ භූලියයාන්නු වීජ ගනිතයට අනුව තමයි අප එහි සඳහන් කරන ලබන ගණනය කිරීම් සිදුකරනු ලබන්නේ. අපි එම් සං්‍යයා එනම් දෙකේ පාදී සංඛකයන දුලළප තල දන්නවා දෙකට වඩා අඩු සංඛ්‍යා එනම් ඒවිට අපට තර්ක දෙකක් ලැබෙනවා ඒක් බින්දුව ලෙසත් අනික එක ලෙසත් භාවිතාන භූලියානු වීජ ගනිතේ. අපට වැදකත් සම්බත්තා කීපයක් දුළපතලට හි වාදි බොහෝ විට සඥා ලබාදීම සිදුවන්නේ බිින්දුව හා එක ලෙස බිඳදුව යනු වෝල්ඩ් බින්ඳුවට ආසන්න ලෙසත් එක යු වෝල්ඩ පහට ආසන් ලෙසත් අප පරිපතල බෝවිට ලබා දෙනවා. එදි ඉතා වැදගත්වෙන තාර්කිික දවාර ඇතම දුළපතල දන්න තාර්කිික දවාල ප්‍රධානශයෙන් කීපයක් තිනවා එකක් රූපය පරිදි නෝගේට් එක හිදී දුළපතල දන්නවවා. ප්‍රූපය පරිදි ලබාදෙන් සංඥා ඒයගේම ක්ෂෝගට්ට අනික ඕගෙට්ටක ලෙස දක්වන්න පුුවන්. ඉන්නන්න තුරුව සංක්‍යයන්ග පරිපතවර්ග දෙකක් දක්වා තිබෙන. අපි දන්න සංයෝජක තාර්කිික පරිපත එ සංයෝජක තාර්කිික පරිපතවල කරන බන්නේ සංඥාය එකතු කිරම් පබණයි. නමුත් අ අනුක්‍රමික තාර්කික පරිපතවල සඥඥාවන් අපට මතක තබා ගැනීමක්. හැ ඒ සඳහප පිළිපොල පරිපත භාවිතා කරනවා මේ සඳහප දක්වා තිබෙන ස්සාර් පරිපතයයි මෙහි සංකීතිය සහ එහි සත්‍යතා වගුව ඔබ දැනගත යුතුයි එය මතක තබා ගැනීම වැදගත්ත නවා. එ තමයි අපට ඉන් අනතුරුව විශේෂක් ලෙස තවත් පිළිපොළ වර්ග කිහිපයක් දක්වා තිබෙනවා. ව අදදින අප සසාචකර ඉල්ලෙට්‍රොනිෙක් විද්‍යාව පිළිපඳ මෝලික කරුණු වික්‍රහකිරීමටයි. මේ යටත අප සාකච්ඡා කරනු ලබන විශයණ නිදේසිේ අවසාන පාඩම්වාලායයි ඉන්න අනතුරෝ බහමුවීමට බලාපරොත්වන්නේ පුනරීක්ෂණ වැඩසටහනකින් මෙතෙක් අප සමග රැඳී සිටි ඔබට ජය පතනෝ. අයි බෝන් සබ දවසාක්.